අයිබෝුවන් සම්මහා සම්බුදු සරණයි සුපින්නත් ව බැම දෙනාටම. අද ඇසල පුර පසලොස්සක පොහෝදා. අපට වඩා වටිනා වූ වැඩියෙන්ම ගෞරුව සම්භාවනාවට පාත්‍රවන්නා වූ, අසරිමත් ත්‍රයිමංගල්යේ සිදුවනු වෙසක් පුරපසලොස්සක පොහයටත් වඩා. වැඩි සිදුවීම් සංඛ්‍යාවක් ශාස නිතිහාසය තුළ සිද වුණු අසිරිමත් පෝය දවසාද. මළු ලෝකේටම අප බෙදාහදා දෙෙන ශ්‍රී සද්ධර්මය. හාහාපුරා කියලා මෙ වාතලයට මුසුණු දවසාද. සාදු නාදය හාහාපුරා කියලා මේ වාතලයේ රැව්පිළි රැව්දුුණු දවස අද. අකනිටා බඹලෝතෙක් මහා ශබ්දයෙන් සද්ධ මනුස්සාවේ සුන් ආදී වශයෙන්, දම්සක් පැවතුම් සුතුරදේශනා කළ දවසාද. එපමනක් නෙවෙේ සුපින් වන්නේ. ලෝතුරා බුදුපියාණන් වහන්සේ සාරාසංක්‍ය කල්ප ලක්ෂක් පෙරුම් දම්පුරා. ලොතුා බදරාජි රජත්්‍යවයට පත්වන්නට මනුසත් බැවු ලැබ සිද්ධාර්ථ කුමාරයණන් ලෙස මහමායා මවකුසහි පිළිසිද ගන්නා දවසාද. ඉන් අනතුරුව දාසය වැනිවයේදී, සොලොස් වයස් සපිරිව යශෝදරාවන් හා විවාහ ප්‍රාප්තව, එකුන් තිස්වයේදී සතර පෙරණිමිති දැක රාහුල කුමරාණන් ඉපදුනු දාම. මහබිනික්මන් කරන්නේ සංසාර විමුක්තිය සොයාගෙන චන්න ඇමතියත් සමඟ කන්තක අසුපිට නැගී අද වගේ ඇසලපුර පොසුල සුක පොහේ දවසක. එවි තරක් නෙවෙයි උන්වහන්සේ ඉසිපතනාරාමයට වැඩම කරලා පාගමනින්ම උපක ආජීවකයානන් මගදි හමුවෙලා තමන් අනන්ත ජිනයයි ඔහුට පිළිවදන්දී. අද වගේ දවසක තමයි මේ වාතලයට. දම්සක් පැවතුම් සුතුර දේශනා කරන්නේ. ආර්ය අෂ්නාගික මාර්ගය චතුරාර්ය සත්‍ය සමන්නාගත මේ ධර්මයහි හරය ලෝකෙට වදාරන්නේ පළමුවෙනි ධර්ම දේශනාව හැටියට දම්සක් පැවතුම් සුතුරදේශනා කරන්නේ, බර ණැස සිපතනේ මිගදායේදී අද වගේ දවසක. එය අසා, සෝවාන් මගඵල ලැබූ නිසා කොන්්ඩ්‍ය මහරහතන් වහන්සේ බවට පත්වෙච්ච පසු කලක පස් වග තවසන්ගෙන්. ්‍රමයා නැත්ං මූලිකයා පැවිදි වෙලා ඒහි බික්කුභාවෙන් පැවිද්ධ සහ උපසම්පදාව ලබාගෙන අද වගේ දවසට පලවෙනි සංඝශාසනයේ පලවෙනිම ශ්‍රාවකයා බිහි වෙනවා. ඒත් එක්කම ධර්මයේදේශනා කිරීමත් එක්කම බුදුන් දහම් සගුන් කියන තුන් සරණ යමින් නැත්තං ත්‍රිවිධ රත්නය මේලෝකෙට පහල වෙනවා. එවිතරක් නෙවෙයි. අදගේ දවසක තමයි බුදුපාණන් වහන්සේගේ පරනිර්වාණය පස්සේ ශාසන පාර්ශුද්ධිය සා්චිර පැවැත්ම වෙනුවෙන් තෙමසක් ඇතුළත මඟද රාජ්‍යයේ රජගහනුවර වේභාර පර්වතය සප්ත පරණී ගල්ගුහාාව තුළ පන්සීයක් මහරහතන් වහන්සේලා එක් රැස්ව මහාකාශව මහරහතන් වහන්සේගේ මෝලිකත්වයෙන් අජාසත් නරනිදුන්ගේ අනුග්‍රහකත්තයෙන් ්‍රත්ම ධර්ම සංගයනාව පවත්වන්නේ.ඒ පමණකුත්නෙවෙේ ලංකකා අද්‍යපයට පොසන් පොර පසලසක පොහෝදා වැඩම කරපු මිහිදු මහතන් වහසගේ අනු දැනුම ප්‍රකාරව. පලවෙනි ශ්‍රීලාංකීය පුද්ගලයා ශ්‍රීලාංකිකයක් පැවිදි වෙන්නේ අද වගේ දවස ඒ අරිත්්්‍ය මහරහතන් වහන්සේ. ඒ පමණකුත්නෙවෙයි උන්වහන්සගේ අනු දැනුම ප්‍රකාරව තමන් නොකොට මතුයෙහි පහලවන තමන්ගේ මුණුපුරෙකුට භාර කරන රුවන්වැලි සෑය දෙවන පෑතිස් රජතුමාගේ මීමුණුපුරෙක වෙච්ච දුටුගමුණු නරෝත්තමයානන් නිර්මාණය කරලා එයට මුල්ගල තියන්න්‍යයාද වගේ දවසකයට ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ අදවගේ දවසක.ඉිනිසා ඇසල්ල පෝය කියලා කියන්නේ මහා සුවිසල් වටිනාකමකින් යුක්ත පෝය දවසක්. පුර පසලොස්ක පොහය දවසසින් තමයි. ඇස ංගල්ලේ යිතිහාසික සංකඩගල පුරුවරේ අප පසුබිමින් දිස්වවෙන්නා වූේ දළදා මැදුරේ වැඩවාසේ කරන ධන්තධාතුන් වහන්සේ වෙනුවෙන් පරමඋපහාරය පුදන ජාතියේ මහා සංස්කෘතික මංගල්ය හැටියට සැලකෙන සංකඩගල ඇසල්ල පෙරහැරාරම්භ වෙන්නේ. ඇසල පූජා සමයාරම්භ වෙන්නේ. ඒත් එක්කම අද වගේ දවසක තමයි බුදුපාණන් වහන්සේ බරනැස අදත් ්‍යියොත්. නැටමුන්ව දක්නට තිබෙන මූලගන්දකුටි විහාරයේ පස් වග තවසන් හා සමග වස්සමාදන්වීම ආරම්භ කරන්නේ. ඒ සාසුන්න සම්ප්‍රදාය නොකඩකොට රැකගනිමින් ස්වාමින් වහන්සේලා වස්සමාදන්නීම පෙරවස් සමාදන්නීම අද වගේ දවසකට යොදා ගැනෙනවා. ඉතින් මෙවැනි උතුම්පිංකම් ගණනාවක්. ඇගේ දස ද්ද නවා දව තල සර්වක්්‍ය ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් රැගෙන සුමන සාමනීරයන් වහන්සේ වැඩම කරන්නේ අද වගේ දවසක. ඒත්තකම ධන්තධාතුන් වහන්සේ. හේමමාලා ධන්ත කුමර කුමරියන් ගොහොසී රජතුමාගේ අනුදැනුම ප්‍රකාරව කිත්සිරි මෙවන් රජතුමාගේ කාලේ මහනම රජතුමාගේ පුතු්‍රවත්නය කීර් තිස්ශ්‍රිී මේ ගවන්නන නොසේනම් කිසිරීමවන් ර එතුමාගේ කාලේ අන්ුවාාධපුරයට දන්තදාාතුන් වහන්සේ වැඩම කරන්නේ. අදගේ පොය දවස. එනිසා පෝයේ වැදගත්කම මෙ පමණයි කියයා විස්තර කරන්න හැකියාවක් නෑ. අද උදඇස්සනම අන්ත්‍රජාලය පිරික් සද්ද මූුණු පොතෙහි අපේ පූජනීය කැලනී අජිත ස්වාමිදන් වහන්සේගේ මුණු පොතේ පිටුව සැකසී සරසී තිබුණේ මේ පෝය දවස වැදගත්කම පිළිබඳව අපට විස්තරගෙනීමෙන් උන්වහන්සේට ගෞරෝ පහරයක් පුද කරනවා. විශේෂයෙන්ම තාක්ෂණය. නවීන තාක්ෂණය අන්තර්ජාලය සමාජජාලා වෙබ් අඩවි හරහා මිනිසුන් ඥානනය කරන්නට උත්සුකොයීම සම්බන්ධයෙන්. එසේ නම් අද දවස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙ මාහැගි මංගල දම් දෙසුම පිළිබඳව. එනිසා මයිතාමත්ම ගෞරවයෙන් නමස්කාරපූරකෝ පිළිගන්නව, සම්බෝධි විහාරස්ථානයේ වර්තමාන විහාරාධීපතිත්වය දරමින්. එගලතේ ලන්ඩනුවර. ්‍ර සම්බෝධ භාවනා ධ්‍යස්ථානනාධිපති දූරේ දරමින්. එවගේම හන්තාන හබරකඩ වගේම කොටුගොඩ ධර්ම මධ්‍යස්ථානයන් හිත් ගම්පහා දෙල්ගොඩ ගුණරන්න සම්බෝධි සෙවනිත් ආධිපත්්‍යය හොබවමින් කටයුතුර ලං ප්‍ර ම ඉග්‍රීසි බෞද් දහම් පාසල වනු ්‍රුවේ සම්බෝධ ඉංග්‍රිසි හම් පාසෙහි විදුදහල්පති දුරන්දර බෞදධයා මාධජාලයේ අධ්‍යක්ෂ පරම පූජනීය බොරලන්දේ ජිරක්ඥාේ නාහිමිපාණන් වහන්සේව අපි දොහොත් මුතුදුන්දීල සාදු කියල පිළිගන්නවා. එ වගේම විචිත්‍ර ධර්මකථකේ නාහිමි පාණන් වහන්සේගේ කල්්‍යානමිත්‍ර පූජනීය කැලනී අජිත ස්වාමිද්‍රන් වහසේව අපි දොහොත් මුදුන්දීලා සාදු කියල පිළිගන්නවා. සුබින් වන්නේ කැමතියි පල්ලමුකොට අජිත හාමුදරුවෝ හැරෙන්න්නට අප හාමුරුවනේ. දම්සක් පැවතුම් සුතු්‍ර දේශනා කරන්නට කලියෙන් පූර්ගාමීව පෙර පසු බිමකොයි වගේද. බුදුපාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා බුද්ධත්යේ නතුරු අපට කියලඳන්නු පලවෙනි පාඩම අපට කළගුණ සැලකීම නම් වූ පාඩම දවස් හතලිස් නවයක්. අර සුජාතාව පිළිගැන් වූ කිරිපිඩු වලින් කිිපිඩු කොටස් හතලිස් නමයකට වෙන් කරලයිඋන් වහන්සේ වලදන්නේ. ඒ එක කිරි පිඩුවක් එක දිනකට සෑහෙනය කියල අනුමාන කරගෙනඋන්වහන්සේ සත් සතියක් බෝධීන් වහන්සේ පාමුල ඒ අවට ගත කරලයි මේ ගමනෙන්න්න පිටත්වෙන්නේ මකැමති ඔබහන්සකි මුයි දඳ ගන්න ඒ පසුවවිම් කතන්දරයි. පූචනීය නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංකරත්නයෙන් අවසරයි. ජෙෂ්ට මාධ්‍යවේදී. බෞද්ධයා මාධජාලයේ දේෂ්ඨ වැඩසට අනුඋපදේශක නීතිීඥ අප හිතවත් සසක ජයතිලක මහත්මානනි භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව මහා කරුණාවෙන් ලෝබලා වදාරණකොට උන්වහන්සේට ධර්ම දේශනා කිරීමට මුලින්ම සිත් පහල වනේ නෑ එමයි. මොකද ලෝකයා විනෝදය හභාගනය යන බව බුදු ඇසින් දැක්ක. අනතුව තමයි සම්පතිම බ්‍රක්ම රජ ඇල්ල භාගතතුන් වහන්සේ ආරාධනා කළේ හම් දෙසන්න කියලා භාගතුන් වහන්සේ එම ආරාධනාව පිළිගෙන්න්න හරි අපර උදානයක් ප්‍රකාශ කරනවා. අපාරුතා තේසං අමතස්සු දවාරා ඒ සෝත වන්තු පමමු චන්තු සද්හ. විහින්ස සජී පගුණන්න බාසයිෙන් ධම්මම් පනීතම් අනුජේසු බ්‍රහ්මේති කියලා. බ්‍රක්්මය වෙහෙසක් මහන්සියක් දැනේ කියන දහසින් තමයි ධර්ම දේශනා කිරීමේදී මන්දස්සාහි බව ඇතිවුනේ. නමුත් මෙතැන් සිට අපාරුත්තා තේසන් අමතස්සු දවාර තථගතයා නො අමුරුත්තත් ද්වාරය විවෘත කරනවා. දෙසවන් නැත්තුූ ශ්‍රද්ධාව මුදත්වා තථගතයන් වහන්සේ දැන් ධර්ම දේශනා කිරීමට කල්. ආරාධන පිළි ගත්තා හිරිපසසක මහත්මයා භාගතුන් වහන්සේ බුද්ධ ගය උරු වෙලා ජනපදයෙන් පිටත් වෙලා ගයවත් බෝධියත් අතරදිී උපකාජීවක ොන ගැනවා හරි අප රු විස්තරය අපි වනි දවස් තා කරමයක න් අනතුරව භාගතන් වහස දුරදීම වරණස මිගදාය බලා වැඩම කරනකොට. අ පස් දෙනා වහන්සේලා කතිකාවක් කැතිකර ගන්නවා මෙන්න මේ විදිහට ආශමතුනී අයංකූ අයං අවුසු සමනෝ ගෝතම ආගච්චති. ආන් එනවශ්‍රමණ ෞතුමයන් වහන්සේ. බෞුලිකු පදාාන විභන්තුූ ආවත් වූ බාහුල්ලාය දැන්වේ සැප බහුල්ල කරගෙන නිවන් මඟ අතැහැල දාලා නැවතත් අපි හොයාගෙනෙන පාටයි. එ නිසා උන්වහන්සේ හමෝට අපි අන්ඩ ඔන්න. පෙරගමන් අන්ඩ ඔන්නේ. පාත්‍රසිරු පිළිගණ්ඩෝ ඔන්න, පරිභෝජනය කළ යුතු පැෙන්තින්් ෝනනිෙ න. න ආසනයක් විතරක් අපි පනෝම සචේ ආකංකිස්සති නිසී දිස්සතීති එකන. අපි ආසනයක් විතරක් පනෝම කිය කතිවත ත්‍රියක්ලේ ෙ ඒනි අනිවාරයෙන්ම ඊට පස්සශක මහත්ම මෙහි සඳහන් කරනවා. සිය කතිකාවත් එෙහි සිටිනට නොැකවූහ. ඒ පස් දෙනාට තමන් කරගත්ත කතිකාව තුළ ඉන්නට බැරි වනා කියනවා. කෙනෙක් ගිහිල්ලා පාසිවරු පිළිගත්තේ. එක් නමක් අසුනක් පැනවීය ඒ . පාදෝනා දියද පාපොටුවද නොසේදූ පා තබනා පොරෝදු එලවා තැබීය. භාගතුන් වහන්සේ පැනවූ අසුනේ වැඩහුන්සේක ඉරිස භාගතන් වහසේ මේ යට ප්‍රකාශ කරනවා ඇයිටස්සේ නෑ පස්සග ශ්‍රමණයන් වහන්සල පවසනවා ආශ්පතුනී දැන් ඔබහන්සේ අච්චර අර දුස්කරක්ක්‍රිය කරලා මේ අතඇල්ල දැම්වන්නේ. යි ගමට පිණඩපත් ේඩියන් එතට භාගත වහන්සේ පවසනවා මේ මහනෙෙන. තතාගතන් වහන්ේ නම කියලා හරි අවසෝවාදය හරි තා කරන්න එපා. එක තතාගතයන් වහසේ නමගට සුසු දෙයක් නෙමි. මේ නැවත නැවතත් අවසෝවාදයනුත් ගෝතමකින නාමේනුත් හතා කරනවා. එතකොට සසිි මහත්ත භාගතන් වහන්සේ පවසනවා මෙන හරි ලස්සන ප්‍රකාශයක්. මා බික්කවේ තතාාගතන් නාමේනච අවසෝවාදයනෙච සමුදා චරිත්ත. අරහම් භික්කවේ තාගතව සමා සබුද්ධ. මහනි දැන් තාාගතන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධයි. ඕදහත බික්වේ සෝතන් මහනනීණ්ඥ වාසන්න ලස්සන වචනැතනමිතදේ හ අමත මදි ගතන් මට අමුරත්තය හම්බ වනාා. හම මේ මහවක්ග පාලී මගේ හිත කාවදිච්ච ගැඹුරුම් වචනතමයි අමත මදි ගත මට අමුරෘත්තය හම්බ වුණනා හනෙනි අහ මනුස්වාසාමි මං අනුවාසනා කරන්නම් එ. අහන් දම්න් දේී මං ධර්මේ දේශනා කරන්න හම ය තන සිට්න්තතා පිපජ් මාන ිරස්සේ අසත්තයි කොළ පුත්තා සම්මදේව ගරස් මානගාරයන් පබ් ජන්ති. මං කියල දෙෙන ආකාරයට දරමී ගෙනගෙන පිළි පැත්්දු. ගොඩක් කල්ලයන්න කලින් ඉක්ම නිින් බලාටත් චතුරවාර් සතති ධර්මය විමුක්තිය සාක්ෂත් කර ගණඩ පුළුවනි කියලා. ඒ අයි අමාරුවෙන් තුන්වතාවක් දක්වා කරනු කියලා. ඒ රග හරි ලස්ස විස්තර තය හත්ම මහවක්ග පාලි. ඒමයි ඔබහස හමග පාලිය ඔයදට පරශීල්නය කල නට මට මතක්කන පූජාවලිය. පූජාවලය යෙන්න මෙහමයි ඔය අපේ හමුදුරග ලස්සන සිදුවීම සම්මකවීම ඒ සම්කවන ස්ථානයක් සක චත්‍ය යනේ දැන් බරණැස සිපතනි දැන්ගි හමත් වදන්න පුුවන්ට ලොකවිශාල චෛත්‍යයක් තියෙන්නේ. ඉතින් මහනිනි සම සමයන් හා කතා කරන්නාසේ ලෝතුරා බුදුන්හා කතා නොකරව. මරසෙන් බිදහැරපීමි, වසවත් මර මන් බිඳපීමි. කිිරිමිවුලා මතැතු දන බිම අන්වාපීමි. එකලොස් මහා යුද්දෙහි ජයගැනපීමි. මරු දැමූ චක්‍රායුධය පාබිසි කළෙමි, මහපොළොව ගුගුරුවාපීමි, මහමෙර සක්වල ගල් නටවාපීමි, දෙව් බඹ කැලන් කළපූජා විඳපීමි, මරඟණන් පලවාපීමි, මහ බඹුන් ලවා සාධකාර දෙවාපීමි, මහනෙනි සෞනේගවා. බුදුව තුන්ලෝ මුදුන්පත්වීම තොප හැමස් දෙනාගේ සැකහැර අදරෑ දම්සක් දෙසුම් අසා බලගැයි වදාලසේක බලන්න මේ සාහිතකරුව කොච්චර ලස්සට න මුදුරණේ ඒ කටයුත්ත කරලතිේෙනද සෞුනේ ගෙවා දත්හට. අපි දන්නවා සිදත් සගාවලියන වේදේහ නොමදස් හාමුදුරුව දමදනක් යුගයේදී. ලියන්නේ මහද ගඳකිලිකර සවුනේගෙවා දත්හට. දුහනන් දැනුම් සඳහා කරනෙම් සිදත් සඟරා කියලා. මගේ හදවත මේ සෞනේගවා දත්හට බුදු හාමුදුරුවන්ට සුවඳ කුටියක් කරලා දන්න ඇති අඥ්ඥාන් මෝඩ මිනිස්සුන්ගේ බුද්ධි පිණස නුවන පිණස කරනම් සිදත් සංගා කියලා උන්හස පූරිිකාසටන් කරන්නේ. අපි නායක හාමුදුරුවනේ වජිර හාමුදුරුව අජිත හාමුදුරුව සලකරසිටපු හිතියද. අමාරුවෙන් කැමති කරෙන දැන් බන දෙසන්න දන්නේ. ඔේ ධර්මදේශනාව ඇතුලෙ තියෙන්නේ. චතුරාර් සත්‍ය සහ ආර්යශ්්‍රංගික මාර්ගය. එතකොට අවදානම් රහි අනතුරු රහිත මාර්ගය තමයි මැඳුම් මාර්ගය. ඔබවහන්ස අපට පහදල දෙන්න බුදු හාමුදුරුව එදා වදාරපු මේ මාර්ගයේදී අත්හල යුතු අන්ත දෙක මොකක්ද කියලාපෙ හාවුදුරුවණේ. මේ මහා සංගරත්යෙන් අවසරයි. බෞද්ධයා අමාධිජාලයේ වැඩසටහන් උපදේශකතුමන් අපේ නීතිීඥය සසික ජයතිලකු මහත්පාසිහිපත් කලා වගේ අද ඇසල ප්‍රපසලසුක පොහේ දවසේ වැදගත්කම් රාසියක් ශාසනික වසයෙන් පවතිනෝ මේ වැදගත්කම් සියල්ලක්ම අපිට වැදගත් වෙන්නේ අපේ ජීවිතයට මේ ශාසනිික වසයෙන් තිබෙන කාරණ සියල්ලක්ම ධර්මය තුළින් එම නත්න් ධර්මය අපේ ජීවිත ෙකුතු කරගත් හම තමයි දවස වැදගත්කමත් අපට වටිනකමක් ලැබෙන්නේ තිය නිසාම තමයි බෞද්ධ නාලිකා ඔස්සේ. අද දවසේ ධර්ම දේශනා සාකච්ඡාමය වැරසටහන් භාවනා ආදී මේ සියලු කටයුතු ඔබ හමුවෝට ගෙනෙන්නේ. තින් අද දවසේ පිසාකච්ඡා කරන්නේ දම් සපප සුන් සූත දේශනාව තුළ අන්තර්ගත වෙන ධර්ම කරුණු පිළිබඳව. අපේ කල්ලි ජිස්වාන්ද්‍රයන් වහන්සේ ප්‍රවේශයේ ලබාගත්තා විසේසේම මේ ම් සපතු සූද දේශනාව සිද්ධ කිරීම සඳහා පසුබිම සකස්සු ආකාරය පිළිබඳව ඒ වගේම තමයි මේ පංච වක්ගේ භික්‍ෂුන් වහන්සේලා පස්සග තවසන් ආමන්ත්‍රණය කරලා භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ විශේසයම අන්ත දෙකක් අත්හල යුතුයි කියලා ඒ අත්තල යුතු අන්ත දෙක පිෙනුතුම් මේ වෙනකොටම දන්නවා කාමුසක කල්ලි කානු යෝගයේ සහ අත්තකල මතාන යෝගෙ කියලකෙන අන්ත දෙක මේ අන්ත දෙක ගැන ඒ පස්සක මහනුන් දැනුවත් කරපු ආකාරය පිළිබඳ සඳහන් වෙනවා බික්හවේ මහනිනි පබ්බ ජිතේන පැවිද්දුකු විසින් නසේවි අබ්බා සේවනය නොකොළ යුතුයි මේද්ව අන්තම් මේ අන්තයෝද දෙන්නම්. එනම් හීනෝ ලාමකවෝ දැන් ඉතින් සඳහඟන මේ අන්ත දෙකේ තියන ග්‍රාමි ස්වභාවේ ලාමොක ස්භාවේ බුදුරාන්සි දේශනා කරන්නට උපයෝගි කරගත්ත වචන ටික. පලවිල එක තමයි හීනෝ ලාමක වෝඒවගේම ගම්වෝ ග්‍රාමියෝ ඒවගේ පූතුජ්ජනික ප්‍රතජ්ජනයන් විසින් පුරුදු පුහුණු කරන ලද. ඒ වගේම අනරියෝ අනාරය ෝ එකන්නේ උතුම් කොට සලකාගත්ත නැති. ඒ වගේ අනත්ත සංහිතෝ අනර්ථය පිණිසම හේතුවන. ඒ වගේම මේ අනර්ථය පිණිසම හේතුවන මේ කාරණ එක පැත්තකින් පිරිසුදු කරගත්ත යුතුයි. කාමේසු. කාම වවස්තූන් කාමයන් කෙරෙහි යෝචායන් යම් මේ කාම සුකල්ලි කානු යෝගය අත්හල යුතුයි කියළ දෙශනා කළා. එ වගේ ඒ අන්ත්‍ර දෙකීති අන්ත දෙක පිළිපැත්්දොත් ජීවිතයට මින්දිනට සිද්ධ වෙන දුක් පිළිබඳව දේශනා කළ එක පැත්තැකි මුදුරියන්ස දශනා කළ දුක්හෝ. දුක්කු පදවන්න වූ. අනරියෝ අනාර්ය වූ අනත්ත සංහිතෝ අනාර්ථයක්මයි මේ තුළින් සිද්ධවෙන්නේ. තින් මේ අන්ත දෙක අත්තකිලමතානයෝගයක්ත් කාමුසුකල් කානයෝගයත් කියන කාරණා දෙක පැත්තක මුදුරාසි දේශනා කළ දෘෂ්ටීන් හැටියට එක පැත්තකින්. අපි දන්නව ශස්ත දෘෂ්ටියතා සහ උච්චේද දෘෂ්ටි කියලා දෘෂ්ටි දෙගක්තේ රු. ඒවගේ ම තන්හාාවසිෙන්ගත්තොත්තේ මර. න්හාවසෙන් තන්නහා තුනක් තියෙනවා නේ කාමතන්හා බහොතන්නාව විබහතන්නා කියලා. එක පැත්තකින් මේ බවතන්හාවයි විබහොතන්හාවයි අන්ත දෙකක් අන්ත දෙකක් හැටියට මේ කියන්න මේ අන්ත දෙක. ඒවගේම තමයි දැන් ගොඩා කලාට මේ වචන අපිට හෙනකොට ලොහු බරව පාතල බවක් දැනවානේ. ඒ නිසා කි සාමාන ජීවිති සහැල්ලු කර නනි මොකක්ද මේ අන්තක කියලා කියකි. අපි දන්න ෝ ලෝකයේ අපි ගත්තොත් මේ බෞද්තික සම්පද්දිහා දකිනකොට අපිට ප්‍රධාන ලක්ෂණ දෙකක් පෙන්නවුම් කරනවා. ඒ ලක්ෂන දෙක තමයි ලස්සන සහාව ලස්සන කියලකින දෙක. ඒ ලස්සන අවලස්න දෙක මුළුකරගෙන තමයි මේ සත්වයෝ මේ සිතින් වින්දනය කරන්නේ. එට ලස්සන අවලස්සන දෙක විඳින්නේ සැපසා දුක හැටියට පැත්ක එතකට ලස්සන මුල් කරගන සැපවිදිනවා සැපුමුල් කරගන සැපේ තියන සවබභාවේ කාමුසුකාල්ලි කාන යෝගයේ තියන එමත් සැපය කියලකිනක ලස්සන කියල කියන සවබභාවය හරියට දැක්කේ නැත්තම්. ඒකට ගිජුවනවා. එක එනිසා තමයි ලෝභය රාගේ කාමය කියලන දෙවල් ඇැතිවේ. තින් එනිසාම තමයි සංසාරය දිග්ග්‍ය ෙලා යන්නේ. ඒගේම තමයි තවත් ප ැත් මේ අවලස්සන මුල් කරගන. අවලස්සන මුල්කරග නැතිවෙන සිතය ඇතිවෙන අකමැත්ත. අකමැත්ත නිසා ඇතිවෙන බද්දුක් එතකොට ලස්සන නිසා ලෝබ ඇ කැමැත්ත ඇති වෙලා ලෝබයක් හටගන්නවා. ඒවාගේම අවලස්සන ලා අකමැති වෙලා දුකක් හටගන්නවා. මෙන්න මේකතමයි මේ අන්ත දෙක කියලා කියන්නේ. ඉතින් මේ සැපේ තියන සුම්භහාාව. ඒගේ දුකේ සීන වභාවත් ලස්සන සින සවභාවත් අව ලස්සනේ තියෙන ස්වභාවත් යැන තමයි බුදුරාන්ස දේශනා කරන්න. එත් ඒවාගේම තමයි අපි ලෝකේ කොහේගයක්ත් දැන් අපි ලස්සන හොයාගෙන යන ොරාත්ඇැන්ග ලෝකයේ නගර හයාගෙන යනවා රටවල් හොයාගෙන යනවා සස්භාව සෞන්තර හොයාග යනවා පැරිස් ලන්ඩ නිවියෝ කලව යන්නේ ඉතින් කොහේගියත් මේ ලොකූට විශලව ලස්සනට තිබුණත්. හහි හිල ැලුවත් දක්කින යෙන්නේ ලස්සන අලස්සන දෙක විතරයි. ඒක තම ගුදුරියන්ස දේශනා කරය එහ. ඒවගේ මේ මනු ලෝක යුතර නවී. දිවියලෝකයට ගියත් ඔයත් ලස්සන අලස්සන දෙක විතරයි බලන්නතින්. තින් මේ ලස්සන සහ අලස්සන දෙකට සත්‍යයෝ බැඳලා මනුෂු ලෝකයේ පදිලා දුක්මිදෙනවා අයවාගේ දිවලෝක උත්පත්යලා බලපොරිම සැපවීන එ මේ අන්ත දෙක නිසා සත්‍යයෝ නැදු නොදැනුුවත්මම පවුකරගන්න. ඒ පව්කර ගැනීම එතකොට සිද්ධ වෙන්නෙත් මේ මේ අන්ත දෙක නිසාමයි එක පැත්තකින් පස් පව් දසාකුසල් මේවා කරගෙන ඒ අන්තේම දීර්ක කාලයක් කල්ප ගානක් දුක්විදින සතරාපයට වැටනවා. මේ අන්තෙක තේරුම් ගත්ව තවබෝධ කරගත්තොත් බුදුරාශ දේශනා කළා එක පැත්තකින් ඥානකරණයේ ප්‍රඥ්ඥා පිරි සිුදු භාවවට පත්තිනවා. ඒවගේම බුදුාශ දේශනා කළ ප්‍රඥාව අපට දියුණු කරගන්න පුුවන් කම තියනවා. ඔප සමායේ, අභිං්ඥායේ, සම්බෝධය, නිර්්බානයි, මේ විදිර බුදුරහන්සි දේශනා කළ කෙලිසුන් කරින් සංසේදෙන්න්න පුළුවන් කම ලබෙන. භිං්ාය චතුාස් ඇති ධර්මයන අබෝධ කර ගන්නඩ පුළුවන් කම ලැබෙනවා. සම්බෝධය ඔුන්ගේ අවබෝධය ඇතිකර ගන්න ලුවන් කම ැබෙනවා වගේම නිවන්න අවබෝධ කර ගණඩ ලැබෙනවා. මේ සැපසා දුක කියලකන අන්තකින් මිදිලා. සදාකාලෙක සැනසීම වන නිර්වාණ දහත්තු අවබෝධ කරගන්නඩ ලබෙනවා කියලා කියන. පනිවිඩේහද වගේ දවසක මේ විට දම්සප පවසුන් සූත දේනාව තුලින් දනස දශනා කළලා. කොවි තරම් බටිනවද. ඒ අන්ත දෙක අත්හරින්න නැත්තන් අපට කවදවත් සංසාර විමුක්තිය පත් කරට පෑ සිට නන් ගාන ශිල්පයා ගයන කන ීත තරන මදයක ජීවිතය කියල ඒ යනවා හෞදුරනයේ අපිහාහදුරුකේපුදේ. ලස්සන දේගැන ඇස් ඇදිලායයි සුවබර විසිතුරු ලොයේ. දකින්න දැකුම් සිත වසග කරාලයි දෑසට දී රසසුවේ හැවයි යකතාව කාලිකයි. ඔය සවයම තාටික් කියලා හම දුක් බවඩ් පත්වෙනවා. අතතිතේ පිළිබඳව තැවැන්නේ නැතුව අනාගතය පිළි බඳව සිහින දකිින් නැතුව. වර්තමානය ජීවත්යෙන්න්නකිවෙත් ඔය අන්ත දෙකාාත් හරන එකම තමයි කිය ටහිතෙනවා.ඇති හමුදුරුවෝ මට කියන්නකෝ ආර්ය මාර්ගයට කෙනෙක් පිළිපන්නම. ආරය මාර්ගගේ වඩනකොට කෙනර ලැබෙන අනුසමනවා ද අපි හාමුදුරුව. චන යකස්වාමන් වහන්සේ අවසන් කරපු තැනීම ආරම්භ කරන්න මඋහන්සේ පැවස්ස අපිට මේ නිවන්මාර්ගය වඩන්නට කලින් අන්ත දෙක්ක බැහැරළ ුතුයි කියලන්න ඒ එතකොට අන්ත දෙක බැහර කරල අපි මොකක්ද තෝරාගන්නා මාර්ගය භාගතු වහස දේශනා කරනවා අයංකෝසා වික්කවේ මජිමා පටිපදා තතාාග තේන වි සබුද්ධ මහනවේ තතාගතයන් වොහන්සේට මජිමා පටිපදාව බෝධ වනා ඒ මජිමා පටිපදා වනහි චක්කු කරණ ලෝකයේ දකින දහම් ඇස ඇතිකරෝලා දෙනවා. ප්‍රඥා ඇස චක්කු කරණ ඥානකරණ ඥානයෝ පදදනවා. එකන්න මෝහෙෙන් මෝහෙනමැති ගන අන්දකාරයයට තුළි ශසක මහත්මයා මේ දෙවිනිස් ලෝක සත්වය වහසේ කරන්න ෙ එකන අන්දකාරයට පෙම් කරන සමාජයක්. අන්දකාරයට පෙම් කරන දෙවනි ස්ලෝකයයක් තමයි සදධර්මා ලෝකයෙන් භාගතන් වහන්සේ චතුරවාර් සත්‍යය සනිවේදනය කරලා එයගේ අන්දකාර ජීවිත ආලෝකුමත් කරන්න එහෙම. එතකොට ඥාන කරන උපසමාය. ආර්මාර්ග වඩනකොට ඇවිස්සෙන කෙනාපවා සංසි දෙන. කොටිමි ගත්තොත් එහෙම ශාසනකයි දහන්සේ තුල ඇවිසිච්ච ජීවිත කොච්චර සංසි දෙව්වද බුදුරජාන්සේ විසින්. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ. ඒරගතාාවල සඳහන්න්නනවා කුද්දගනිකායි තේරගාතා පාලියයේදී මම උදේසන අවදියුණේ සංගීතය හඬින්. එමට එක අපර මානම සංගීත බාණ්ඩවාදනය වවුණනාා මාගේ මාලිකාවේ. මම තරමක් දවල් වෙලා අවදි වෙලා සන්ද තලහින්දලා ආලින්දය දෙස වලන්නකොට එකම වාද්‍ය පුරුන්දයක් ගාහෙකයවෝ නර්ථන ශිල්පීන් වාදකවෝ කැන්නේ කාමෙන් මුසපත් වෙලා මව සංගීතයෙන් සදට කරවුණු. අද ඒ අනුරුද්ද දෙපට සිවරක් පොරෝගෙන ඉන්න. පාත්තරයක් අරගෙන. ගෙපිලිවෙලින් පින්ද පාති අන කෙනෙක්. අනුරුද්ධ යන්ට අද කාමදැවිල්ලක් නෑ. කාම පරිදාහයක් නෑ කාම්පිපාසයක් නෑ. අනුරුද්දධ අද හොයාගෙන යන්නේ අමාන් නිවන. අනුද්ද හොයාගෙන ගිය නිවන අුද්ද හම්බ වුනා අන්ඩුද්දු දැන් හිතාගෙන ඉන්නේ. කොේ හරි මේ උනපඳුරක්ෂෙවන පිරිනිවම් පාන දවසෙනකර. රාජ කුමාරවරු. ජවිතෙන් සමුගන් හදන්න උන පදරක් සෙ වෙන ජීවිතය අසාහන් සුසුම්පුද හෙලලා හැබැ නිකම්ම නිකන් කලරේ කිරක් නෙමේ. පිරිනිවන් පාලා ඒක තමයි ශෂක මහත්මය ජවිතය කළ කියන්නේ. ඔබතුමාට මට නායක්ස්වාමිනාාසරිිය නරම්මණ පැවිදි උතුමාමට ගේ බවතුන් වන හැම දෙනාටම ජීවිතයේ යථාර්ථය කරා එන්ට දවසක් කෙනවා. හැබැයි අප එකක් කෙනගේ ප්‍රඥාවේ මදකම නිසා. ප්‍රඥාව මදකම නිසා අප යම්යම් දවලට දකර. සමක්දීල මුල්තැන දීලා අපි කාම ගවේශනය දෙනස්ව භායක් තියෙනවා. ඒ සිද්ධ වෙන්නේ සම්මාදිිට්ටිය තුළ ස්ථාවර පිහිටා නොසිටීමේ ප්‍රශ්නයක් සමාධිට්‍යය තියෙන ශ්‍රාපකට සමා සංකල්ප ැතියෙනවන්නේ. ත සම්මා සංකල්පය ඇතිවෙන ශ්‍රාවකය අඳුනු ගන්නවා කාම සංකල්ප කියන්න මොනවාද ඒවගේ නයිස්ක්‍රමි සංල්පෙන මොකක්ති කියලා. තු ප්‍රඥාව දියුණුුවෙන්ඩ දියුණුුවෙන්ඩ කාමයට සංවේදී වෙන්න. ධර්මයට සංවේදී වෙන. ඇැයි ලක බෝ හි මේ මයි සංවේදී වෙන්නේ ධර්මයට නෙමේ ති භාගතුනස් දේශනා කන උපසමාය. ඇවිස්සන අය පවා සංසි දෙෙනවා. අභි්ඥාය විසේෂ අවබෝධී ඇති වෙනවා. සම්බෝධයනනි බාණය සංගකති. ජීවිතබෝධි පත් වෙලා මමාමහ නිවනකාරාම පිවර්රගෙනයනවා බදුරජානසක ධර්මය තුළින්. එතකොට භාවිතුනාසික ධර්මය තුළින් අපිට මූලිකෝම ලබෙන ආනිසංස තමයි සතර අපාහ දුක්කයන්ගේ අත්මි දෙනවා. තාව කාලකන සදහටම. ඒවගේ සුගතී උපත තිරසාර් ලෙසම ඒ සිද්ධ වෙනවාගෙන් සතරපායෙන් සදහට මත් මිතවා කල කියන්නේ සුගතිය උපත අනිවාර්රයන්ඇ එතොර දෙමිනිස් ගතය විතර යපදින්න. ඒවගේම සංසාර්දුක් කෙටිවෙනවා. අමහමහ නිවන අනිවාරයෙන්ම ශක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන. ඇතිඒ නිසා ධර්මවාර්ගේ ගමන් කනවට ආනිසංස ඕන තරන් කියන්න පුළුවහෙම. ඒඒ නිසාම තමයි බුදුබය පියාන්හන්සේ අනුදන වදාරන්නේ මේ කෙලවර දෙකට නොගොසින් මැදුම්මාවතේ. අනතුරු රහිත මාර්ගේ වැඩම කරන්ට කියලා ස්වාමන් වහන්සේලට න වහසරටි තරක් නෙවෙේ ගහි අපිට බුදුපාන් වහන්සේ අනුදන වදාරන්නේ මධ්‍යස්තවහිතන්න උපේක්ෂාව නිවසන්න කියලා. අපේ හමුතුරනේ නායිකම්තුරගේ මංහන්ටකමතිමේ ඔය දම්සක් පවතුම් සතුරේ අපිට සිද්ගත්තු තවත් වචනතිකති නො. හුබ්බේ අනුස්සුතේසු ධම්මේසු කියලා. බොහොම ලස්සන්ට හුබ්බේ අනුස්සුතේසු ධම්මේසු කියලා අනු ප්‍රාසවත් බස් පහරිල්ලිවතේ දැන් දම්ශක් පවදුු සතු්‍රු දේශනා කරදදි. හැමදෑම අදටත් මූලගඳ කුටි විහාරේ අපේ පූජනීය පැළවත්තේ සීවලි නායක හාමුදුරුවගේ ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්තේ. සධජාය නා කකිරන අප ගහාම අනන්තයකට සබන්ධ ල තියන අප හඳුරුව මක ැමති ඒ වචන්නේ තේරුම කද කක දැගන්න මද දහසරන කකි දගන්න දැන් ස්මිනාසමතක් කලා විසේසෙන්ම මධ්‍යම් ප්‍රතිබඩාති අනුගමනය කිරීමෙන් ලැබෙන ආනි පිළිබඳ. ඒ වගේම තමයි එතන්දි ප්‍රධාන මානිසන්සේ තමයිකට මේ චතුරා සත්‍ය ධරම අබෝදධ කර ගැනීම තමයි මේ සියලු මානිසංසටික ලබන්නන්නේ එහෙම. තුර සහ ධරමන් කියලාල කියනකොට දුරාශ දේශ කළා දුක සත්්‍යය කියෙල්ල කියන එක පිරිසිද දැනගණ්ඩ ඕන කියලා. ඒවගේ තමයි සමුදේ සත්්‍යය කියලාග ප්‍රාණය කරඩ ඕන ැනෙ තන්හා ප්‍රහණය කරණ්ඩ ඕන. ඒවගේම නිරෝධ සත්‍යය කියල කියන එක ප්‍රත්‍යක්ෂකර ගණ්ඩ ඕන මාර්ග පල පිළිවට පත්වෙලා තමයි ප්‍රත්්‍යයක්ක්ෂ කරගන්න. ඒගේම මාර්ග සත්‍යය වැඩී යුතුයි ඒවගේම භහාවනා වඩලා ආර්ශංක මාර්ගය වැඩිය යුතුයි කියලා කෙනෙක. ඉතින් මේ විදියට වඩනකොට මේ ආර්ශත්්‍යය වඩනකොට තමයි මේ පෙර වින්ද නැති පෙර අහලත් නැති ඒවකින් විඳගනත් නැති ස්වභාවයක් අපට විදිිනට පුළුවන් කම ලැබෙන්නේ එතකොට දුරහන්ස දේශනා කළා මහනෙෙන. මේ මට ඉදන් දුක්කං අරේ සච්චන් මේ දුක්ක සත්‍යය යයි පුබ්බේ පෙර අනනුස්සු තේසු දම්මේසු. නොවැසූ විරූ ධර්මයන්හි චක්කුං වද පාදී. සත්‍ය ඥානෙන දහම් ඇස පහල වුණනා දැඟ අපි දනුව චක්කුම් උදාද ජානන් ුද පාදිි පඥාව ද පාදදි වි්‍යාාවෝද පාදි කියල කියෙන අලෝකෝ ද පාදි කියල කියනක. ඒ වචන ටිකු මතකයින එහෙමයි. ඉතින් මේ දහම් ඇස පහලකර දහම් ඇැසිතුට කලින් පහළ වෙලා තිබුණ නැති දෙයක් එයි. ඒවාගේම තමයි විශේසේම දැන් පෘතජ්ජනව ගත කරනුකොට අපි දැ ධර්මකාන සයාල්ලක්හම අපේ ජීවිතට අප එකතු කර ගන්න ඕනේ ඒ එකතු කරගන්නකොට අපි ගොඩාක් වෙලාවට හිතන දෙයක් තමයි කල්පනා කරන දෙයක් තමයි ධහරමය දන්න කෙනෙක් වනත් මොනවාහරි අඩු පහඩුවක් සිද්ධ වනාම අපි දැම් පෘතජ්ජනයිනිතාම එහෙම කියලා මේ හෙමීට වැරද්දක් වුණනාට පස්සේ වැරද වැරද වහලා ඒකින් බෙරෙන්න්න හදනවා එ නේද එහෙම කියනවාන මොනහරි වැරද්දක් වුණා වෙලා කියනවා අපි ඉතින් තාම් පෘතජ්ජනයින නේද එහෙම කියලා හමීට බේරෙන්ට බලනවා එහෙම බේරෙන්ට පුලුවන්කමක් නෑ ඇතකොට ඉතින් අනවබෝ දෙහමනත්තම් ප්‍රතත්ජනව ජීවත්තනකං ජීවිතය ගත කරනකං සතරාපායට වැටෙන්ෙ තිය ඉඩකඩ එවිදිහට වහල නෑ අපි ඒකාන්තෙන් සතරාපයට වැටෙන්ඩි ඉඩ තියනවා. එනිසා අප සීලුම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තියෙනවා ැපි දන්න සබපාපස ගතාව එතකොට සබබපාපස ගාතාවත් එක තවත් ගාතාවන් බුදුරාන්සි දේශනා කළලා මේ ඕෝවාද පාතිමෝක්ෂේ. අනුවපවාද අනෝපගහතෝ පාතිමොක්කේයට සංගොරෝ මත්ත්ඥුතාච භත් අස්මින් පන්තංච සයනාසනක්. අධිචිත්තේච ආයෝගෝ ඒතන් බුද්ධාන ශාසනන් කියලා. ඉතින් සබභවාපස ගතාාව විතරක් නෙවෙයි. තවත් ඒ ඕවාද පාතිමෝක්ෂේ තවත්වයනවා. ඒ කියන්නේ බුදුරාන්සේ ආනාප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කලින්. එකැනෙ ප්‍රාතිමෝක්ෂ දේශනාව විනේ පනවඩ කලින්. අපි දන ඉසෙල්ලාම විශේසේම පාජක ශක්ෂපති සෙල්ම් පනවන්න සිදධ වන සුදින්න භික්ෂට සුදිින්න භික්ෂුවකි අඩු පාරෝ නිසා. ඉතින්ඊ කලින් බුදුරයාන්සේ අවුරුදු ඉස්සක්ම ශික්ෂාධ පැනව වෙන පනවන්නේ නැතුව. අවරුදු විස්සක්ම ගත කළේ මේ ඕවවාද පාතිමෝක්ෂේ. ති මෙතෙන්දිත් අපිට සඳහඟ නොදැන් පරවාද දොරලන්න පුළුවන් කමතතියවා. අනපුවාද අනෝපගහත්තව කියලා කියෙන විදිහට.ඒවගේම මේ ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ. මෝස් මෝක්ෂයට ප්‍රාප්තවීම නිවනට පාප්තීම තමයි ප්‍රාති මෝක්ෂය කියලා කියන එෙකොට එතකට ඒ ප්‍රාති මෝක්ෂය එම නත්තං නිවනිට ප්‍රාප්ත වෙනකොටම ප්‍රාත්ථවීම කියල කියන එක පෙර ලබල නැත්තං. එකන මාර්ග පල උදාකරන නැත්තා. ඒ උදාකර නැති ස්වභාවේ තම තිතෙන කියන්නේ. කලින් දැකල නැහැයි කියලා. කලින් විදල නෑ කියලා. එකැනේ මේ කියන්නේ අර දම් මස පහරුනා කියල කියෙනෙ විුතුර සෝවානාදී මාර්පලවට පත්වීම. ඉතින් එතකං අර විදි දුක්වලට පත්වෙන සිද්ධ වෙනවා. ඉතින් කායකවාසයනුත් මානසිකවාසයනුත් පමණක් නෙවේ මෙලෝවසිෙන් පමණක් නෙවෙේ. එතුට පරලොවාසිනුත් සතරාපායාදී දුක්කයන්ට එවිදිට පත්වෙනවා මේ චතතුරාස් සතිය ධර්මයන අබෝධ කර ගත්තේ නැත්තං. ඒම අදර බහන්සේම කියාගෙන යදී මේසාහ විශාල දැන් ඔය බහන්ස කිවේ එකවාක්‍යයක් විල පුබ්බේ අනුස්සුතේසු දම්මේසු කියලා. පැයක් සජ්්‍යායනා කරන්ට දීර්ගයි දම්සක් පවතුම් සුතුර. මේක දේශනා කරට කලින් සස්බාාව සෞන්දරය කොච්චට සුදානමුණද කියෙනෙක පිට්ටු ගණන් පුරා පූජාවලය සඳහන්නය නවා. මේ මදක්ක අදාානයමු කරන අපි එබස් අසා පස් වගේ මහනහු බුද්ධ තේජසින් වෙව්ලා කේෂර සිංහයක් වුදුටු. ඇත් පැටවන්සේ දිව දල නොසොල්වා එකත් පසුන්හ. එවේලෙහි ස්වාමි දරවාණන් වහන්සේ අනන්තාපරයන්ත වූ බුදුන් දම්ශක් දෙසන වැඩහිදින වූ ධර්මභූමියහි පැනනගේ බුද්ධාසනයක් විය. මහමුද රලපෙල අඳුරු විදහා උදය පර්වතයට පැනැංගා වූ සමපනස් යොතුදුන් ඒ හිරු මඩලසේ බුද්ධාසනයට පැරනගී සිය ලඟින් බුදුරස් කඳ හරණට පටන්ටත්සේක. දිවූ බදුර බඹලෝව ගැසී සක්වලෙන් සක්වලට පැන. ඒ වෙන්න ටන් ගත මේ බුද්රශ්ී ලාාව ගිය හැටි කියන්නේ. ඉට පසකෙනවා එකනෙහි නිසාා නැමති කාන්තාතොමෝ තරු පෙල නැමති ගෙලේ මුතුදම් පැළැඳ. නිල්වලා නැමති කෙස්් වැටි තනාා දික් නැමති හස්තේෙන් සදරස් නමති දිවසල්ලු විදාා හැඳ බඹලෝ නැති මිනි ඔටුනු දර තුන්ලෝ නැමති අග සොලවා කවමද නැමති ඇස්දල්වා රුංග නාද. නැමති ගායනා පතුරුවා මගේ ස්වාමිදරුවන් වහන්සේගේ පළමුුවන මගුල් බණ පූජාවට මෙසේ ලී ලෝපේතව සරසී සිට ගෙන ආදවශෙන් හොම දිගයටම කියවෙනවා. කියන්නගත් අද සාකච්ඡා කරන්න හමින හරිම්ම ආකර්ශනීයයි. පරිසරේ සූ ධන වෙච්චාකාරය. ඒක මහිතන්නේ හාමුදුරණේ අවිධහිත බෝධයක් නේද දන්සක් පතුම සුතුර දේශනා කරනස්ථානය සෙසු බුදුවරුණුත් හැම බුදුවරෙක්ම පළමු දම් දෙෙසු පවත්තන්නේ බර නැස සිපත්තනනි මිගදායි. ඒ හැමති අජි හමුදුරන් හන්න ඔය කියපු දම්සක් පැවතුම් සුතර තියෙනව වචන දෙක් තිපරිවට්ටේ කියලා. එවගේම දවා දසාකාරය කියලක් මොහත් දහමුදුර මේ වචන දෙක. මේ හැමලු සමස්ත සූත්‍රයේ ම අපට විස්තර කරට කල්වෙේලා නැති නිසා. ම මේ තැනින් තැන තෝරාගන්න මිනි අපේ හුදී ජනයාට ප්‍රයෝජනත්තියේ කියලා මොකක් දහමුදුරන මේ වචන දෙකේ තේරුම තිරිවට්ටේ දවාදසාකාරය කියනක ශ්‍රෂික මහත්මයා. ාගතුන්හන්සේට අවබෝධයනවන පුබ්බේ අනුස්සු ේසු දම ස්සු කියල පෙරෙන ඇසු විරූ ධර්මයක් තමයි උන්වහන්සේට වැටහෙන්නේ එතකොට න්න්නහන්සට වැටහෙන ධර්මය සවිස්තරාත්මකව වැටහි ආාකාරය දැමි මුල්ම වරට ආගන්තුකු ධර්මයක්න දැම පිරිසකට දේශනා කරන එහෙ. හාපුරා කියලා දේශනා කරන ප්‍රථම මංගල දම් දෙසුම තුර මේ අයට මේක විස්තර භාග වයෙන් කියලෙ නට ඕනේ. තකොට නන් ෙත දර පෙර නොැසු විරු ධර්මයෙන බ්බේ අනුස්ු ේසු දම්ම සු කියන දර්මය වනසේ විග්‍රහ කරනව මූලිකෝම කරනු තුනක් හැටියට තිපරි වට්ටය. චතුරවාය සත්‍යය අවබෝධ කිරීමේදී. චතුවාර්ය සත්‍ය සත්‍යයක් කිය මුලිම තරු ගන්න මුලිම කරන අවබෝධ කනය කිරමීම. ඇත්ත ඇත්තක් කියලා වටහාගන්න එක. ඒ වනාහි සත්‍ය ඥානයයි. සත්‍ය ඥානය උපද්ධකත්තට පස්සේ කළේ උත්තක් තියනවා. එඇම ෘත් කෙල කිය අපි කළ ුතට ෘත්ත කල කිය අපි ගැන්නේ කෘති්‍යයාධිකාර ණ්ඩලයකල වචන ඇතිවන එකන වැඩකට තු කරන පිරිස. තට කේ යුත්තෘය කෘථ කියලත් කාරණය තින කෘථ කියල කියන්නේ කරලා ඉවරයි. කෘ ගුණ සැලි ගුණරපුේට ගුණසැල ුණ ැකීම එතකොට තෙපරිවට්ටය කළ කියන්නේ සත්්‍යඥානය කෘ්‍යඥානය කෘථඥානය. එතකොට දවාදසසාකාරය කල දවාදස කිය දොළහන්න. එතුරට කියනලද සත්‍යඥානයේ කෘ්‍රඥානයේ කෘථඥානය කියන එක හතර හතර බැගින් කොටස් තුනකට බෙදෙනවා අතරවර්තුන ොලහයින් හම එක තේරු ගැ මෙහෙමයි. චතුවාරි සත්ත්‍යය සත්‍යඥානය කළ කියන්නේ දුක් කාආරි සත්‍යය සත්‍යයක් මයි. දුක්ක සමුද යාරි සත්‍යය සත්‍යයක්මයි. දුක්ක නිරෝධාරි සත්‍යය සත්‍යයක් මයි දුක්ක නිරෝධ ගාමනී පටිපා ආරි සත්්‍යය නම් ආර්යස්ථනාාක මාර්ග සත්‍යයක්මයි. චතුරාර් සත්‍යය සත්‍යයක් මයි කළ තේරුම් ගැනීම තමයි සත්‍ය යානය කළ කියන්නේ. තර මොකද කෘත්තය දුක අවබෝධ කළ යුතුයි. දුක්ක සමුදේ නම් වූ ත්‍රවිධ තන්නාව ප්‍රාණය කළ යුතුයි. දුක්ක නිරෝධය නම් වූ අමා මහිනිවන ශක්ෂයක් කළ යුතුයි. දුක්ක නිරෝධ ගාමිනී, පටිපදාව නම් වූ ආර්යස්ථංකික මාර්ගය සීල සමාධී ප්‍රඥාව වශයෙන් ප්‍රගුණ කර ගත යුතුයි. ඒනම් සත්‍ය සත්්‍යයක් හැටිය මුලිමතේරුම්ග ටත් ඕන. සත්‍ය සත්්‍යකනට ේරුම් අරගෙන මග වඩන්නට ඕනි. මේ භාවිතාකෙන භාවිතබ්බන්ති කල තියන දම් සැතුන් සූත්‍රයේ තර භවි තබන්ති කකල කියන්නේ දුක අවබෝධ කරගන්නඩ ඕනි ත්‍රවිධ තන්න හා ප්‍රහණය කරන්න ඕනි දුක නිරෝදේ ශක්ෂාත් කරන්නට ඕනි ආර්ස්ථාකික මාර්ගය සීල සමාධ ප්‍රඥා ත්‍රසිික්ෂා හැටියයට ප්‍රගුණ කරගන්නට ඕනි. තර කෘය කළයුත්ත. දැන් කළයුත්ත කරල 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 නිවාවක්තියෙන්න්නෙ පෙයි මේක නිවාකනකොට රහත් වෙලා. රහාතන් ව ශරවබෝධයක් ඇතිවෙනවා දුක අවබෝධ කලා ත්‍රවිද්ධ තන්හාවම ප්‍රහාණය කළ දුක නිරෝධය නම් වූ අමාමහනිවන ශක්ෂාත් කලා ආර් අස්ථාංකික මාර්ගගේ සීල සමාති ප්‍රඥා වසයෙන් ප්‍රගුණ කලා කියලා කෘත කරලයිවරයි. ඔකතමයි කරුණු දොලාහ. එතකොට සත්‍යඥානය, කෘ්‍යඥානය කෘත්‍රඥානයක නක තමයි තිපරිවට්ටය දො අදසාකාය කළ කැවේ විස්තර කරම කරනු දොලා. ස් ගනක් බන කියන්න පුළුවන්. වජනක් අපි හමුදුරු ඉතා කිටියෙන් සරලව ඔලුවට දැනෙන කිය දුන්න බොහොම් පිංක පාසට අද තමයි මමත් දැන ත්තේ. මේ කොච්චරනම්කද අපි සධජානය කර ලැද කොච්චර අගනේද බලන් පවතින තත්ව ඇති සැටින් දැන ගැනීම. ඒ සඳහා කිසියම් මාර්ගයක් හඳුනා ගැනීමඉමාර්ගයන් අවසානයේ පල ලැබගත්තා කියලා ආපසු හැරී බලා තහවුරු කර ගැනීම. අපේ ජීවිතයට ඕනම දෙයකට මේක ආදේශ කරන්න පුළුවන්. නිසා ඔබහසර ගොඩක් පින් අපි හාමුදුරන ම. අපි කිය දහම් ඇැස පහලුුණ කියලා දැන් ධම්ම චක්කූ කියන්න පුළුවන් අපට දම්ම චක්ක කියල කියන්නේ ධර්ම චක්්‍රය කියනක දම්ම චක්කූකිවොත්තේම දහම් ඇස කියෙක මහ මේ හම් ඇැස කිය කියන පිහන්දුරනේ අපි දන්නවා ඉස්සෙල්ලාම දහම් ඇස පහල වනේ අන්‍යා කොන්නන්ජ තාපස්යාට එළඟට භික්‍ෂුවක් බාට පත්වනාා. ඊළඟට මෙතේන්ද මේ දහම් ඇැස පහල වන චක්කුන් උද පාදි ඥානං උද පාදි පඥාවද පාදි වි්්‍යාාවද පාදි ආලෝකෝද පාදිි කියන දිහට දැම් මේ වශන කීපයක් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥඥාවට නම් කරලා තියෙනවා දෙ මේ හැම එක කිම කියන ප්‍රඥාවට කියන නම් ඒ වගේම තමයි ඉදැන් අපි දන්නවා මේ එක වචනයකින් යමක් තේරුම් කළ තේරුම් ගන්න බැරි නම් අපකටන ගොඩක් භාවිතා කරනු එතකොට හල ය දිහට පුුදු තියෙන දිහට ඒ කෙනකුට අවබෝධ කරගන්න පුළුවන් කම තියෙනවා. තින් ඒ අවබෝධය තවතුරට තවුරුර තවුරු කිරීම සඳහාතාව මේ වචන රාශයයක් පාච්චි කරණ බදුරහන්සේ ඒවගේ දැ මතිනි සඳහග මේ චක්කු ොත පා දහම් මසහලුනා කියල කියන්න. අපි දන්නවානේ දහම් මස පහළුනා කියලා කියන්න එතකොට විදර්ශනා ඥානු තුළින් දැන් අප දන්න දැන් සම භාවනාවට යිති කර්මවස්ථාන හතලියක් තියෙනවා. ඒ හතලිහින් එක කර්මස්ථානයක් අරගන සමාදිී වඩාගත්තොත් එහෙම පරිකර්ම සමාධී උපචාන සමාධින් අර්පනා සමාධීන් සමාධිමත් වෙලා ඊළඟට විදර්ශනා පැත්තට යොම් වෙන්ට ඕන. විදර්ශනා නුවන පහළ කරගන්න ඕන. තු විදර්ශනා ඥානත් තියන වන එතට විදර්ශනනාඥාන ප්‍රධාන වයන්ෙන් විදර්ශනාඥාන දහයක් තියෙනවා. එතින්දී අපි දන්නවා. උද්‍යාු පසනා ානයේ ද සම්මස ඥානය දක්වා මේ තියන ඥානවලින් ඉස්සෙල්ලාම දහම්මස පහල වෙනකට දහම්මස පහරනායි කියල කියන්නේ එක අරමුණක තියෙන ස්වභාවය අනිත්තිදුකා අනාත්ම කියල කියෙන තිලක්ෂණයෙන් දැක ගැනීම. ඉසෙල්ලාම. එතුොරේ දැනගැනීමයි දැක ගැනීම කියලා කියෙන වචන දෙකක් තියෙනවා. දැන් අපි ඉසල්ලාම ස්වාමිණවන්සේ මතක් කළා ඉසල්ලාම අපි ගත්ොත්තේම. සත්‍ය වස්සයෙන් ඉසලම දැනගන්නවා මේ ැ දුක දැනගන්න ඕනේ ඒ පිරිසිද දැනගන්නවන දැනගත් අට පස්සෙෙන දකින්නේ. ඒ දැනගැනීමට කියනවා මේ ජානතෝ කියලා. ඒවගේ දැකගැනීමකට කියන පස්සතෝ කියලා. එතකොට බුදුහස දේශනා කළා ජානතව අහම්භික්කවේ පස්වත ආසවානන් කයන් වදාම කියලා. එක ඇනේ මම. බුදුන්ේ දේශනා කළ ආක්ෂවක්ෂයේ හෙමනත්න් කෙලෙස් නැතිකිරීම කියන කියන එක දේශනා කරන්නන්නේ නැහැයි කියලා කියනවා දන්න නැති කෙනාටයි දකිින් නැති කෙනාටයි. තු දන්න කෙනාටයි දකින කෙනාට තමයි මේ ආසවක්ෂය කියලා කියන එක දේශනා කරන්නේ. තුරට දහම් මැස පහළවෙන්න දන්න කෙනාට හි දකින කෙනාටයි. තුර දුක දැනගන්න වගේම දු දැක ගන්නවා. නිරෝධයක්ත් එහෙම මාර්ගයක්ත් හෙමයි එතකොට මෙ මේ දැකගැනීමේ පලවිනි අවස්ථාවතමයි පලවි මාර්ග පල අවස්ථාව තමයි එතකොට සෝහන් මාර්ග පල අවස්ථාව කියලා කියන්නේ. එතකොට අපි දන්නවානි දැන් කරණි සූත්‍රය සඳහගෙනවාන දස්සනයන සම්පන් වෝ කාමේසුවිනිීයගේ දන් නහි ජාද ගබසයම් පුනහිති දී. තවරට නැවස මවකසකට පැමිණින නැත්ත. විශේසයම මයන්න්න න ගිු බව ගේදන් කාමයසු වෙනය ගේදන් තුට කාමයන්ට තින ගිජුකම සම්පූර්ණයම අත්හාරින්නේ දස්සනන සම්පවියිය ඒකන දහම් ඇස පහළ වනාට පස්සේ. එතකට මේ මස් ඇස වෙනුවට දහම් ඇැස පහල වෙනවා. ම හමුදරේ බොහොම පින් දහම් මැසින් ලෝව දකින්නට බුදුපියාණන් වහන්සේ අපට නිරතුරව අවවා ධනුශාසනා කලා භක්ෂංගය වහන්සේලා මඟ පෙන්වන්න අපිටේ සඳහා. මං අවසානශයෙන් අවහන් හන් හදන්නන්නේ ජිත ස්වාමින් වහසකින් තවත් සුවිශේෂී වචනයක් එට කලින් කියන්න ට මත කරන අපි මේ ඉන්න තැන උඩ අපට හිසට ඉහලින් රන් පතක නැත්තං රත්තරං තැටියක ලියාතපාති වෙනවා දම්සක් පැවතුම් සතු. ඔබට මත කන ඈතීතේ දවස කුසල දම්ම නාහිෙන් පාණ වහසේ ජියමානු වැඩඉන්න කාලේ අපි ව්‍යාපෘතියක් දිියත් කලා පින්කමක් හැටියට. ්‍රි සදධර්මය රන් පපත්තුල ලියා තබන්ට. ඒ පළමනියටම සුවිසල් රන්පත නිර්මාණය කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්සුවන විධායක ජනාධිපති වර්තමාන ග්‍රාමාත්‍ය ඇතිකරු මහින්දරාජපක්ෂ මැත්තුමාගේ ධැනපරිත්‍යයාගේෙන් එතුමගේ අදරණීය පියාන් වෙච්චා භාවප්‍රප්ත දී රාජපක්ෂමැතුමාටත් ආදරණය මෑනියන් වෙච්ච දන්දිනා සමරසිංහ දිසානායක මෑනියන්ටත් පින් පිනිසන්. දම්මක් පවතු සුතු්‍ර මයි එහි සටහන් කරලා නිධාවරණය කරන්නේ. අපි ඒ පලක්ෂ දොළස්දහසක් බුදුවරුන්ගේ බුද්ධ මාලිගාව හදන විට එක තරමක්දුරට වැසී ගියා මේ බුදු පිළිබවනින්. ඇකෙසෙත් එය තවමත් එතැන පවතිනවා අපි ඒ පහ ඉදිකරතමයි හැරි දවෝපගතයි. අද වැඩසරහණ ආරම්බේදීම අපේ එරංගා සමරතුගමහත්මිය ලස්සන රෝසමල් තැටතියක්ක් ගැනල්ලා තිබම මෙතන මල්. විසිතුරු මලින් සූදානම් කරපු වන්දනා කරන්නට කියලා න තන් මේ ධර්මයට පූජාවක් වක අප සන්තය ඉදිරිසිහ මැතිියගේ සමති විමලසයන මැතිනියගේ ආදරණය සහහිරයේ රංග සමරතුන් මහත්මිය රෝස මලින් පුද ලබනවා ඒ දම්සක් පවතුම් සුතුර අප හාමුදුරනේ. අපි මේ දම්සක් පවතුම් සූත්‍රය අතරතුරේ වෙනත් පිරිත්වර නැති අර. බෙරවාදනයක් තම් ඇ්ටමින් එහම පොඩි බ්ද පපුජාවක් කරනවා ත අපේ සද්ධ මනුස්සාවේ සුම් කියලා අි පුංචිකාලනි සුම්කිවා එක පාටන අං අර දුම්බල ගහනවාගේ හෙමක්යි වතක් කියන්නේ අපි අවබෝධකින් තොරව ඒක හරි අසයෝක හගෙනන්ද මොකද මේ සද්ධ මනස්සාාවේ සුම් කියන්නේ හමුදුරනේ ශ්‍රෂක මාත්‍ය සාමාන්‍ය ජනතර සද්ධ මනුස්සාවේ සුම් කියන වචනයෙන් ප්‍රකාශවෙන්නේ දෙවියෝ බුදුරජණන් වහන්සේමේ. නම්සප ඇතුන් දේශනම කරනකොට සාධකාරෙක් පැත්තුව කෙනෙක තමයි හැෙකින් ගම්මේ වෙන්නනි සාමාන්‍යය අදහස. බයි සාධකාරයට එහාගිය ප්‍රකාශනයයක් එතන සිද්ධ වෙනවා. ඒ ප්‍රකාශනය කරන්නේ බුදුරජාණ සැමින්. ඒ ප්‍රකාශනය කරන්නේ බූමාඩු දෙවියන්ගේ සිට අකනිටා බඹුලෝදක්වා සිටින මේ දවෝ මණ්ඩලය දෙවියන් බඹුන් ඒ සද්ද මනුස්සාේසුන් කළ මෙ මේවාගේ අභීත ප්‍රකාශයක් කරන්නේ ගත්ද ප්‍රකාශය. ඒතම්, භගවතා, භාරාණසියන්, ඉසිපතනය මිගදායි. අනුත්තරන් ධම්ම චක්කම් පවත්තිත. අපපතිවත්තියන් සමනේනවා බ්‍රහ්මනේනවා, දේවේනවා, මාරේනවා. බ්‍රහ්මනාවා කේනෙචිවා ලෝකස්මින් කියලා. මොකද ප්‍රකාසේ, ඒතම් භගවතා, භාරාණසියන් ඉසිපතනය මිගදායේ. භාගතුන් වහන්සේ මේ ආකාරයට බරණැස්ස ඉසිපතන මිගදායේදී. අනුත්තරන් ධම්ම චක්කම් පවතිතන්. අනුත්තර වූ දහම් සක කරකවන ලද. ධර්මච්‍රෙන් භාගතුන් වහසේ බරණැසි සිපත්තන මිගදායේදී ධර්ම ච්‍රය ප්‍රවර්නය කරලා ද එකග ප්‍රවර්තනය කර කල දා ධර්ම චක්‍රයරකවන ලදී. භාගතුන් වහන්සේ විසින් කරකවන ලද ප්‍රවර්තනය කරලා ධර්ම චක්‍රය අපපටිවත්තියම් එකෙන ආපස්සට හරවන්නට එකන ධර්මචක්‍රය නතර කරන්නට භාගතුන්හසේ විසින් කරකවනල ධර්මචක්‍රය. අපසට හරවන්නටන්න නතර කරන්නට බැහැ කෙලකිෙන කාටද අපතිවත්වයන් සම නේනවා කිසිම පැවිත් දෙෙකුට. බ්‍රහ්මනේනවා කිසිම බ්‍රහ්ණයකුට දේවේනවා කිසිම දෙවියකුට. මාරයනවා කිසිෝ මාරයකුට බ්‍රහ්මුණවා කිසිම බ්‍රහමයකුට කේනචිවා ලෝකස්මින්ටි ලෝකෙ කිසිම කෙනෙකුට ඒ බුදුරාන්ක ධර්ම ප්‍රචාරයේ කඩා කපල් කරන්න බැකි නවා සානක කෙනෙක ධම ප්‍රාේ ඩ කල්රන්න ප ළුවවා. ුදු කෙක්ුගේ ුදු කිසිස දැ අපේ බුදුරානසික බුදු කිස බද්ක් රෘත්ය අවරුදුහකලි පහන. ඒ අුරතු හකලිස් පහපුරාට බුදුරජාස්ක දරම ප්‍රචායට බාධාව ලාවා. නමුත් ඒ කඩාපල් කර වරනුස්ශක මහම එක තමයි මේ අදහස් කරන දෙවියන් විසින්. ඒතම් භගවතතා භාරාණසියන් ඉසිපතනය නිිදාය වසය එක තමයි සද්ද මනුස්සාවේසුන් ගලක යක තමයි සබ්දය. ඕක තමයි ඒන භෝමස දෙවියන්ගේ සිට අකනිටා බමුලෝ දක්වාගේ. සබ්දය කියලා කියන්නේ ඔන්න ඔය සද්දට. හොඳයි අප හමුදුරනේ සාධූ 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 කියන සාධ නාදය බූමාටු දෙවියන්ගේදලා අකනිටා බඹලව දෙවිවරු නැත්තම් බබුන්ඩක්වාම රැව් පිළි රැව්දුන්නු ඉන්දිකඩුත් තු්ඩක තරම්වත් මේ අවකාශයේ හිස්තැනක් නොතිබුණාලුවෙදා එ තරමටම දහම් අසන්නට දෙව් බබුන් රැස්කකා ඒ පරිසරය තුළ වැඩ සිටියයාලු එනිසා. මෙවන් අසරිමත් දහමත් ලෝකයට දායද කරපු, ලොෝතුරා බුදුපාණන් වහන්සේගේ වර්තමානය සමහරිටර යකඩයක් මලබැඳෙන්නේ යකඩයක උපන් මලීනවීම නිසා මයි මලකඩවලින් මයි කියන සත්‍යය සනාථ කරමින් වර්තමානය සමහර භික්ෂූන් වහන්සේලා පවා බුදුමතය වෙනුවට තම මතය පතුරුවන් උත්සකන අවස්ථාතියනවා. සමහරස්වාමන් වහන්සේලා. මෙවන් ලස්සන හිත්‍යයක් අපට තියෙද්දි බුද්ධ සාහිත්‍යයෙන් ලංකා විතරක් නෙවෙයි ඉන්දියී ඉතිහාසය පවා ලියවෙලා තියෙද්දි. බුදුපියාණන් වහන්සේ පහළ වනේ ජම්බුද්ධීපේ දමදවූ තලයේ කියන කතාව භිත්‍යාවක් බෞට් පත් කරමින් බුදු හාමුදුරු ලංකාවවි පදුනා කියලා ප්‍රලාපනග අවස්ථාවක අපේ හදුරුකපුදේ වැදගත්. කිසිම පැවිද්දකටත් මුදුහාමුදුරුවන්ගේ ධර්මය බොරුයි කරන්නට බැහැයි කියන කතාව. එසනම් අද දවසේ ධර්ම සාකච්ඡාවේ සමුධාර්ථය. ඇමුලු ලෝකය පවතිනා තුරු මේ බුදු වදන පවතිනවා. ඒ නිර්මල සුවිශුද්ධ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගන්න ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන සංග ශාසනය බුද්ධ ශාසනයේ චිරස්තිතිය උන්න තිය වෙනුවෙන් ඇප කැපවන දහතුන් වසරකට පෙර සැමහිත සුව පිෙනසිකින් උදාාර්තේීමාවෙන් පූජනය ධරනනාගම කුසල දම්ම නාහිමි පාණන් වහස ආරම්භරපුමි දහම් ප්‍රවාහය ඉදිරියට ගෙන යන බෞද්ධයා මාධ්‍යජාලයේ. අද දවසේ ඇසල්ල පුර පොසලසක පොහොදා ශ්‍රී සත්්ධර්ම සාකච්ඡාව දම් සබහා මණ්ඩපය අද නිමාපත් කරන්නයි සූදානම වැඩමකොට වදාල පරම පූජනීය, අපේ සම්බෝධි විහාරාදීශ්වර බොරලන්දේ වජිරඥාණ පූජනය නා සමිඳන් වහන්සේටත් විචිත්‍ර ධර්මකතික පර පූජනී කැලනීේ අධිත ස්වාමින්දරටන් වහන්සේටත්. පිරි කර පූජාවන් සිදු කරන්නට මායිතාමත්ම ගෞරු ව ාධනා කරනවා බෞද්ධයා මාධ්‍යජාලයේ, අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාච්චාය රෝහණ ගරුතර මැතිතුමන්ටත්.ඒවගේම බෞදධයා මාධ්‍යජාලී මූල්්‍යි හා සුමසාධන අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මැතිතුමන්ටත්. සාධූ සාධූ සාධූ. අද පුර පසුලසක පොහොදා දවසපුරාම ඔබ වෙනුවන් ධර්මදේශනා ධර්මසාකච්ඡා භාවන වැඩසටහන්. ඒගේ එකකවිද පූජාවන් සූදානම් බලා තිබෙන සුපින් වරන්නේ. දෙෙතිසක් වවැංජ සහිත බුද්ධ පූජාව ත නොබෝ වෙලාවකින් මේ ස්ථානයේ තැන්පත් කරනවා සර්වජ ධාතුන් වහන්සේලා උද්දෙසා කරන්නාව වූ මහා පූජාවක් හැටියට සවස්වර්වයේ එකසි අටක් අऔෂධ පූජාව පැවත්වීමට නේමිතයි මේ සියලුම දේවල් එක්ක ඒ කාත්මිකවන්නට අපහා සමඳ රැඳන්නට නිර්මල සුවිශුද්ධ ශ්‍රී සද්ධර්මය අසන්නට ශ්‍රමණය කරන්නට. එකතු වෙන්න කියලා ආරාධනා කරගෙන අද ඇසලපුර පසළුස්සක පොහෝදා සාර කතිකාව බුදු වදන හාහාපුරා කියලා ලොවට විකසිත වුණු දවසේ ප්‍රකාශිත දේශිත දම්සක් පැවතුම් සුතුරේ සාරාංශ සවිස්තරය අපි මෙතකින් නිමාවට පත් කරනවා. උඹ හැම දෙෙනටම සම්මා සම්බුදු සරණයි.